අයිබුවන් සියලු දෙනාටම සොඳුරු දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ගතත් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් හරහා ගවේෂණාත්මක සත්‍ය තොරතුරක් වටහා දෙන්නට RR Production අපි තීරණය කළා. ඒ තමයි මෑතකදී ඔබ දකින්නට ඇති වීඩියෝ එකක් හරහා සමාජ මාධ්‍යම කැළඹීමක් සිදු කළ ආందోලනාත්මක වීඩියෝ එකක් එළියට ආවා. ඒ තමයි බුරුමේ ස්වාමින් වහන්සේ නමක් එහෙමත් නැත්නම් රහතන් වහන්සේ නමක් පිරිනුවන් පායිමෙන්. ඉතින් මේ ගැන ගවේෂණාත්මකව බොහෝ අය තොරතුරු හොයන්න ගත්තා. බොහෝ අය ශ්‍රද්ධාවෙන් ලයික් කමෙන්ට්ස් කරන්න ගත්තා. අනේ සාදු කියලා සාදුකාර දෙන්න ගත්තා. ඉතින් මේ වගේ බොහෝ දේවල් සිදු වෙනවා අපට සමාජ මාධ්‍ය ජාලය හරහා නිරන්තරයෙන්ම දකින්නට ලැබුණා. හැබැයි මේ සම්බන්ධයෙන් බොහෝ හාමුදුරුවෝ සටහන් යොදනවා. මම දැක්ක පෞද්ගලිකව මුහුණු පොත හරහා බොහෝ දේවල් සිදු වුණා. නමුත් මේ ඇත්තටම සිදු වුණේ මොකක්ද? බුරුමේ ස්වාමින් වහන්සේ නමක් එහෙමත් නැත්නම් රහතන් වහන්සේ නමක් පිරිනුවන් පෑවද? මේ ගැන අපි ටිකක් ගවේෂණාත්මකව තොරතුරු හෙව්වා. ඇත්තටම සිදු වෙන්නේ මොකක්ද? උන්වහන්සේ කුමක් හෝ රෝගයකින් පෙළෙන කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් උන්වහන්සේ කුමක් හෝ භාවනාවකට සමවැදිලා තමන්ගේ මනෝකාය වෙනත් ස්ථානයකට ගිහිල්ලා ගෙන්වා ගැනීමට වෙරදරනවා වෙන්න පුළුවන්. මේ කුමක් හෝ දෙයක් උපයෝගී කරගෙන තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. හැබැයි සමාජ මාධ්‍ය ජාලය හරහා එළියට එන මේ වීඩියෝ එක සම්පූර්ණම වීඩියෝ එක නෙමෙයි ඉන්නේ. ඒකට ලයික් වැඩි කරගැනීමේ චේතනාවෙන් හෝ තමන්ගේ channel එක ප්‍රොමෝට් කරගැනීමේ චේතනාවෙන් හෝ ඔවුන් මේකේ එක කොටසක් විතරයි මුදා හරින්නේ. ඒ නිසා තමයි මේ සිදුවීම ආందోලනාත්මක සිදුවීමක් බවට පරිවර්තනය වුණේ. ඒ ගවේෂණාත්මකව තොරතුරු සොයා යන මේ ගමනේදී අපිට දකින්නට ලැබුණු බොහෝ කරුණු කාරණා තියෙනවා. බොහෝ අය මති මතාන්තර මේ වෙනුවෙන් මුහුණු පොත හරහා උදාහරණ දකින්නට ලැබුණා. ඒ කෙසේ වෙතත් උන්වහන්සේ පිරිනුවන් පාන ඉරියව් වලට සමවදිනම අපිට දකින්නට පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝ එක හරහා ඔබට පේනවා ඇති බොහෝ ස්වාමින් වහන්සේලා වට වෙලා වැඳ නමස්කාර කරන උන්වහන්සේට, ඒත් එක්කම උන්වහන්සේගේ ප්‍රාණය තමන්ගේ දෑත් වලින් ගිලිහී යන ආකාරය පවා මේ වීඩියෝ එකේදී අපට දකින්නට ලැබෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් මෙතනදී පිරිනුවම් පෑමක් සිදු වෙනවද කියන කාරණාව තමයි බොහෝ දෙනෙකුට තිබුණ ප්‍රශ්නාර්ථය. මෙහිදී තවදුරටත් තහවුරු වුණේ කාරණාවක් තමයි උන්වහන්සේලා හෙක්‍රැස්වි උන්වහන්සේට මේ කාර්යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරයේ සකසා දීම සඳහා බොහෝ ස්වාමින් වහන්සේලා යම් අදිෂ්ඨාන පූජාවන් වල එහෙමත් නැත්නම් ආශිර්වාදාත්මක පූජාවන් වල නියැලමින් මෙය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරයේ සකසා දෙන්නට වෙහෙසෙන අයුරු අපට මේ වීඩියෝ එක තුලින් දැක ගන්නට පුළුවන්. ඒත් එක්කම උන්වහන්සේගේ නිරුද්ධ වෙන ප්‍රාණය එහෙමත් නැත්නම් තමන්ගේ ශරීරයෙන් ඉවත් වෙන ප්‍රාණය තහවුරු කරගන්නේ උන්වහන්සේලා දෑත් දෙක ගිලිහී ගිය පසුව. එය පැහැදිලිව තහවුරු වෙනවා ඔබටත් මටත් මේ වීඩියෝ එක නැරඹීමේදී. උන්වහන්සේගේ දෑත් දෙක ගිලිහී යන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන් මේ අවස්ථාවේදී. ඉන් පසු තමයි උන්වහන්සේලා තහවුරු කරගන්නේ උන්වහන්සේගේ ප්‍රාණය තාවකාලික ඇඟෙන් ඉවත් වූ බවට. ඉන් පසු අවට එක්රැස්වි සිටි ස්වාමින් වහන්සේලා උන්වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේගේ දේහය යම් බහලුමක එමත් නැතිනම් පෙට්ටියක ඇසිරීම සඳහා අවැසි කටයුතු සම්පාදනය කරන්නේ. ඒත් එක්කම ඉන් නිරුද්ධ වූ ප්‍රාණය උන්වහන්සේලා යම් බහලුමක පෙට්ටියක මෙන්න මේ ආකාරයට අසුරණ අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඔබට මේ වීඩියෝ එක තුලින් එය මනාව පැහැදිලි වෙනම ඇති. ඉන් පසු උන්වහන්සේලා සියලු දෙනා එක් රැස් වී උන්වහන්සේගේ දේහය යම් ස්ථානයකට පෙරහැරකින් රැගෙන යාමට කටයුතු කරනවා. ඉන් පසු තමයි අපට එහි සත්‍ය පුවත කුමක්ද කියලා දැක ගන්නට ලැබෙන්නේ. පිරිනුවන් පැවායයි සැකපල කරන උන්වහන්සේගේ දේහය
jam kisi istana ekat perahrekin regenena akari tamai meubeda kini tekkama jam kisi istana ekdi unwansige dehe vyurthakaran ayuru obata mata dakagannata puluwan etanadi tamai me andolanatmaka puwata yam taak durata helidaraw wenne me samajya madhya sampurna me video ekak helikarannata katiyutu nokala nisawen tamai me pehelikawa samajya jalaya thula vyapta une den obata peenawa athi unwanhaseeta sihie aragannata ehemat naththam unwanhaseeta pana aragannata ehi sitina swamin wahanseela vera darana aakare utsaha darana aakare rahatan wahanse ekkenek nam pirinwan paewa nam apita dakinnata labenne ekawarai namuth munwanhase kaalayak tisse bhavana yogiwa weda wisena swamin wahanse ekkenek kiyala thamai toraturu anamarane wenne ee භාවනාව අනුව දිගු කාලයක් භාවනා කරනකොට තමන්ගේ මනෝකාය යම්තාක් දුරට වෙන තැනකට යන්න පුළුවන් කියලා බොහෝ ජනප්‍රවාදයේ පවතිනවා. ඉතින් එවැනි සිදුවීමක් සිදු වුණා කියලා තමයි බොහෝ අය විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේට නැවත සිහි ගන්වන්නට මුන්වහන්සේලා උත්සාහ දරන්නේ. ඒත් එක්කම ටික වෙලාවකින් ඔබට දැක ගන්නට පුළුවන් උන්වහන්සේට සිහි එනවා. ඒත් එක්කම උන්වහන්සේ ඒ ස්ථානයෙන් නැගී සිටිනවා. ඉතින් ඒත් එක්කම ඔබට මේ පුවත එමත් නැත්නම් මේ ආందోලනාත්මක ප්‍රවෘත්තිය යම්තා දුරට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහෝ අය අතර බුරුමේ රහතන් වහන්සේ නමක් පිරිනුවන් පායි මෙයින් සමාජ මාධ්‍ය ජාලය හරහා සිදුවන වීඩියෝව තමයි මේ ඔබ දකින්නේ. සම්පූර්ණ වීඩියෝව මොදා නොහරින ලද හේතුවෙන් තමයි මේ කාරණය ආందోලනාත්මක කාරණයක් බවට පරිවර්තනය වෙන්නේ. මේ දකින්නේ උන්වහන්සේ නැවත අපවත් වුණ උන්වහන්සේ නැවත ජීවතුන් අතර සිටිනවා. ඉතින් මෙවැනි පුවත් ඔබ සමාජ මාධ්‍යයට මුදා හරිනකොට ටිකක් යම්තාක් දුරට මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මෙවැනි දේවල් සමාජ මාධ්‍ය ජාලය හරහා මුදා හරිනකොට බෞද්ධ ආගමික මිනිසුන්ගේ මනස යම්තාක් දුරට විකෘති වන්නට පුළුවන්. එවැනි විකෘති පුවත් මවන්නට සහ ඔබගේ pages වල එහෙමත් නැත්නම් YouTube වල ලයික් කමෙන්ට්ස් වැඩි කරගන්නට මෙවැනි පුවත් මුදා හරින්නට එපා කියන කාරණාවත් සිහිපත් කරමින් අදට සමුගන්නටයි සූදානම් වන්නේ. ඉතින් මෙවැනි තොරතුරු දිගින් දිගටම අපි සත්‍ය ගවේෂණාත්මක තොරතුරු ලබා දෙන්නට RR Production කටයුතු කරනවා කියන එකත් මේ මොහොතේදී මතක් කරමින් සමුගන්නවා. ආයුබෝවන්.